ආයුබෝවන්. මෙරට ධර්ම සන්නිවේදනයේ මහා යතිවර සලකුණ වූ පූජ්‍යපාද දරණාගම කුසලධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත ආරම්භ කළ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමයෙන් දකිමු ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. 1500කට අධික දෙස් විදෙස් පූජනීය සංඝරත්නයේ වැඩමවීමෙන් සංඝගත දක්ෂිණාවක් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී. මල්වතු මහාවිහාර පාර්ශවයේ ගාලුමාතර දෙදිසාවේ අභිනව උපප්‍රධාන සංඝනායක හිමියෝ පිළිගැනෙදී. ශ්‍රීපාද පත්මය සමන්තකූටේ පිහිටුවා 2600 වසරක් සපිරීමට සමගාමීව මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී පින්කම් රැසක්. නව කෘෂි සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් හාවස්ට 2018 ඇරඹේ. ආහාර සුරක්ෂිතතා සතියක් 16 වනදා දක්වා. නව ලෝක උරුමයක් වූ දකුණු කොරියාවේ සංසා ආශ්‍රමය. හිමවන් හුණුගල් පෘෂ්ඨයේ ස්වභාව ධර්මය නිර්මාණය කළ උනුදිය තටාක. දෙස්විදෙස් භික්‍ෂන් වහන්සේලා 1500 නමක් වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් ඉකුද්දා පිරිනැමින. ඒ කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද අභිනව ශ්‍රවණාගාරය විවෘත කිරීමට සමගාමීව පැවැත් වූ පින්කම් මාලාවේ එක් අදියරක් ලෙසින් සංඝගත දක්ෂිණාව පැවැත්වින. ඒ සඳහා දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා පෙරහරින් අභිනව ශ්‍රවණාගාරය වෙත වැඩම කළහ. සංඝගත දක්ෂිණාව ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මේ සඳහා වැඩම කළහ. නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපදේශක පූජ්‍යපාද ඌදම් නාහිමියන් සහ ආචාර්ය පූජ්‍යපාද බෝධාගම චන්දිම යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනාවෙන් සංඝගත දක්ෂිණාව සංවිධාන විය. චීනය, තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක ගිහි බෞද්ධ දූත පිරිසක්ද මේ සමගින් එක් වූහ. සයම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ගිරුවාපත්තු ඇතුළු ගාලු මාතර දෙදිසාවේ අභිනව උපප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ නායක හිමියන් පිළිගනිමින් උත්සවයක් මොරටුව සොයිසාපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන. ගෞරව ශාස්ත්‍රවේදී ගෝණදෙනිය සුමනරත නාහිමියෝ සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මජෝති ගෞරවනාමය සහිතව සයම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ගිරුවාපත්තු ඇතුළු ගාලුමාතර දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රයේ පසුගියදා මහනුවර මල්වතු මහාවිහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමිපාණන් වහන්සේ වෙතින් ලබා ගත්හ. එලෙස අභිනවෙන් පත් වූ නාහිමියන් පිළිගැනීමේ උත්සවය ඊයේ පැවැත්වූයේ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසල මහානාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය සහ ආරාධිතයන් පිරිසක් උත්සවයේ සමගින් එක් වූහ.
ශ්‍රේපාද පත්මය සමන්ත කූටේ පිහිටුවා 2600 වසරක් ස්ථපිරීමට සමගාමීව ශ්‍රේපාද මළුවේදී විශේෂ ආශිර්වාද පූජා රැස්තක් මෙවර ශ්‍රේපාද වන්දනා වාරයේදී පැවැත්වෙන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍යපාද බෙංගම්වේ ධම්මදින්න නාහිමියෝ පවසති. උන්වහන්සේ මෙලෙස සඳහන් කර ඇත්තේ ශ්‍රේපාද වන්දනා සමය ආරම්භ වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. එළඹෙන 20 වැනිදා අලුයම ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ ශ්‍රී සුමන සමන් දේවාලය විවෘත කොට එදින පස්සරු 6 සිට පසුදා 5 වනතුරු සදහතුක කණ්ඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලට චාරිත්‍ර විධි පවත්වා සදහවතුන්ට වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන බව ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. මේ මස 21 වනදා පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ සිට සර්වඥ ධාතු කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරවල් 3ක් රත්නපුර රජමාවත ඔස්සේත් රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැඩන් මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල බලංගොඩ භගවන්තලාව මස්කලිය මාර්ගය ඔස්සේත් ශ්‍රීපාද උඩමළුව දක්වා පැමිණ උදුවක් පොහෝ දිනෙන් ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ. බෞද්ධ සිරිත් අනුගමනය කරමින් පරිසර හිතකාමී ලෙස ශ්‍රීපාද වන්දනාව සිදු කරන ලෙස ශ්‍රීපාද ස්ථානාධිපති හිමියෝ සියලුම ශ්‍රීපාද වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති. රටට ජාතියට ආශිර්වාද පතා බලංගොඩ කිරිමැටි තැන්න ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක සංවිධායකත්වයෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් ඉකුද්දා පැවැත්වෙන. එම පෞද්ගලික ව්‍යාපාරික ආයතනය රටට ජාතියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙවර මෙම පිරිත් සජ්ජායනය පවත්වනු ලැබුවේ සිව්වැනි වරටයි. පිරිත් සජ්ජායනය සඳහා සදාතුක කරඬුව අලියතුන් සහ උඩරට පහත රට නර්තනාංග සහිත සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පෙරහරකින් වැඩම කරවනු ලැබීය. පිරිත් සජ්ජායනය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. ආයතනයේ සේවයේ නිරත සේවක සේවිකාවන් පිරිත් ශ්‍රවණය කිරීම සඳහා එක් වූහ. නව කෘෂි සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යංශය සංවිධානය කරන හාවස්ට් 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණ. අද සිට ලබන 16 වනදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි ආහාර අලිවිසල් පළතුරු හා එළවලු අලිවිසල් ආදී අංශ ගණනාවකින් මේ සමන්විතයි. දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැස්සක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කරන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට හඳුන්වා දීමත් මෙරට එළවලු පළතුරු වැනි භෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීමත් ප්‍රදර්ශනයේ අරමුණයි. එළඹෙන උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබා දීමේ අරමුණින් දෙසැම්බර් මස 10 වනදා සිට 16 වනදා දක්වා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ආහාර සුරක්ෂිතතාවය පිළිගන්වමු අත්ආවරණ හෝ සුදුසු උපකරණ භාවිත කරමු යන තේමාව යටතේ මෙම සතිය ක්‍රියාවට නැංවේ. මෙහි නිල උත්සවයේ මරදාන්න නගරයේ කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රභා පලිහවඩන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. Thank you.
ආහාර අලෙවි කරන ආයතන පරීක්ෂාවට ලක් කරමින් එම ස්ථානයන්හි දැනුවත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමද මෙම සතිය තුළදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. විශේෂයෙන්ම අද දිනේ මෙතන සංකේතවත්ව ආරම්භ වෙන වැඩසටහන දිවයින පුරා සෞඛ්‍යාධාරී කොට්ටාස 342 ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500කට ආසන්න සංඛ්‍යාවක්, ආහාර ආයුධ පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් සහ සෞඛ්‍යාධාරීන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි මේ දැනුවත් කිරීමේ වැඩසටහනත් එක්කම අපි දැන දැනම යම් නීති උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙනවා සහ ආහාර සෞඛ්‍යට හානි කරන අන්දමේ යම් ක්‍රියාවක් වෙනවායයි අනාවරණය වුණොත් 1980 අංක 26 ආහාර පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කරනවා. යම් හේයකින් එහෙම කටයුතු කරොත් වෙළඳ ආයතනවලට සිද්ධ වේවි රුපියල් 500 ඉඳලා 10,000 දක්වා වූ දඩයකුත්, එහෙම නැත්නම් යම් වැසීමේ නියෝගයක් හෝ එවැනි අපහසුතාවයකට පත් වෙන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලනවා තමන් තුළ සොයන් විනයක් ඇති කරගන්න, තමන්ට ආහාරයට ගන්න පුළුවන් ආහාර පමණක් විකුණන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම පාරිභෝගිකයින්ගෙන් අපි ඉල්ලනවා මේ ක්‍රියාවලිය කරන්න පාරිභෝගිකයින්ගේ, වෙළඳාන්ගේ සහ නිලධාරීන්ගේ කියන තුන්ගොල්ලොන්ගේ සහභාගිත්වය ඕන. නිලධාරීන්ට කරන්න පුළුවන් මේකෙන් 50% විතර තමයි. ඉතුරු 50% 25% පාරිභෝගිකයේ වගකීම හොඳ ආහාර තෝරා ගැනීම, ඒ වගේම වෙළඳ සල් හිමියන්ගේ වගකීම හොඳ ආහාර විකිණීම මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න, දායකත්වය දෙන්න කියලා. අපි විශේෂයෙන්ම මහජනතාවගෙන් ඉල්ලනවා යම් මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ළඟම පිහිටි සෞඛ්‍යාධාරී කාර්යාලයට ගිහිලා වාර්තා කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ වැටලීම් සහ මේ පරීක්ෂා කිරීම් මේ මාසයේ අවසන් වන තුරුම අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන වසරේ අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන පෙබරවාරි මාසේ ඉඳලා වැටලීම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නව ලෝක උරුමයක් ලෙසින් නම් කළ දකුණු කොරියාවේ සංසා ආශ්‍රමය පිළිබඳ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. ේරවාද බෞද්ධ භික්‍ෂූන් භාවනානුයෝගීව වැඩවාසය කරනු ලබන දකුණු කොරියාවේ දක්ෂිණදිග ප්‍රදේශයේ පිහිටි සංසා ආශ්‍රමය 7 සියවසේ ඉදිකර ඇත. ආශ්‍රම 7 සමන්විත මෙම ස්ථානයේ විවිධ භාවනා ක්‍රම වැඩීම සඳහා යොදාගන්නා පැදකුණු මාවත්, ආසන සහ ගිමන් ශාලාද ඉදිකර ඇත්තේ ක්‍රිස්තුපූර්ව 7 සියවසට අයත් ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රමවලට අනුවයි. පසුගියදා දකුණු කොරියාවේ පැවති 42 යුනෙස්කෝ සමුළුවේදී දකුණු කොරියාවේ බෞද්ධ විහාරස්ථාන 4 අමතරව මෙම සංසා බෞද්ධ භාවනා මධ්‍යස්ථානය නම් කර තිබේ. සුදු පැහැති හුණුගල් පෘෂ්ඨයක් මත ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය කළ උනුදිය තටාක රැසක් පිළිබඳව තුර්කියෙන් වාර්තා වෙයි. මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින්ද නම් කොට තිබේ. නිරිතදිග තුර්කියේ ඩෙනිස්ලි ප්‍රදේශයේ මෙම උණුදිය තටාක පිහිටා ඇත. පමුක්කලයේ ලෙසින්ද මෙය නම් කර තිබේ. සුදු පැහැති හුණුකල් වලින් පිරුණු භූමියේ උණුදිය තටාක 17 මෙහි නිර්මාණය වී තිබේ. එම තටාක මීට සියවස් ගණනාවකට ඉහතදී නිර්මාණය වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සෙල්සියස් අංශක 35 100 අතර එකිනෙකට වෙනස් උෂ්ණත්වයකින් යුතු ජලය මෙම තටාකවල පවති. මෙම උණුදිය තටාකවලින් ස්නානය කිරීමෙන් චර්ම රෝග සුවවන බව තුර්කි වැසියන්ගේ විශ්වාසයයි. පවතින සුන්දරත්වය සහ වටිනාකම හේතුවෙන් පමුක්කලේ උණුදිය තටාක සහිත උණුදිය පිරුණු භූමිය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින්ද නම් කර තිබේ. මේ සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය හිමිවන බවද වාර්තා වේ.
ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුභරාත්‍රයක්. සම්මා සම්බුදු සරණයි.